සුබ සන්ධ්‍යාවක්. ගෙවනිදාසේ උණුසුම් පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. නව කැබිනට් ඇමතිවරුන් 28 දෙනෙකු දිවුරුම් දෙයි. ආර්ථික කටයුතු ඇමති අගමැති මුදල් හා ජනමාධ්‍ය ඇමති යලිත් මංගල. දුගී බවින් නිදහස් කරන ග්‍රාම ශක්ති ව්‍යාපාරය ලබන වසරේ නව මුහුණුවරකින් ආරම්භන බව ජනපති පවසයි. අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට. රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට. සිරියාවෙන් ඇමරිකා හමුදා ඉවත් කිරීමේ තීරණයත් සමග නව අර්බුදයක්. නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන උදුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නා. ජෝන් අමරතුංග මහතා දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දිවුරුම් දුන්නා. මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්ව සිටින්නේ ලක්ෂ්මන් කිරියල්ල මහතායි. රවුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපණ මහතා දිවුරුම් දුන්නා. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ. විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක මහතා පත්ව සිටිනවා. අභ්‍යන්තර සහ සුදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධුරයට පත්ව සිටින්නේ වජිර අභිවර්ධන මහතායි. රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පාටලී චම්පිකරණවක මහතායි. නවීන් දිසානායක මහතා දිවුරුම් දුන්නේ වෙවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ දීවර හා ජලද සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පී හැරිසන් මහතා දිවුරුම් දුන්නා. කබීර් හෂීම් මහතා දිවුරුම් දුන්නේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දු මණ්ඩාර මහතා පත්ව සිටිනවා. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයායි. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්ව සිටිනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වන්නේ අර්ජුන රණතුංග මහතායි. පළනි දිගම්බරම් මහතාට කඳුරට, නවගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ධුරය හිමිව තිබෙනවා. කාන්ත හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය ධුරය හිමිව තිබෙන්නේ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියටයි. තල ධාතු කෝරළ මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. අධ්‍යාපන අමාත්‍ය ධුරය අකිල විරාජකාරිවසම් මහතාට පිරිනැමුණා. තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ අබ්දුල් හලීම් මහතායි. සාගල රත්නායක මහතා පත්ව සිටින්නේ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධුරයටයි. හරින් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා වන්නේ මනෝ ගණේෂන් මහතායි. කම්කරු වෘත්තීය සමිති සමත්තා සහ සමාජ සයිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස දයාගමගේ මහතා පත්ව සිටිනවා. මලික් සමරවික්‍රම මහතා පත්ව සිටින්නේ සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය ධුරයටයි. අද දිනයේදී නව අමාත්‍යවරුන් 28 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. නීති හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ කිසිවෙකුත් දිවුරුම් දුන්නේ නැහැ. එම අමාත්‍යංශය ජනාධිපතිතුමා යටතේ පවතින බවයි වාර්තා වන්නේ. හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටද මෙවර කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දී නැහැ. එමෙන්ම රජයට සහාය පළ කරමින් එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් කැබිනට් අමාත්‍ය ධුර හිමි නොවීමද විශේෂත්වයක්. මම ඉතාමත්ම කැමැත්තෙන් ඒ මාත්‍යංශය බාරගත්තා. මොකද ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන අපි ආරම්භ කරලා තිබුණේ. ඒ වැඩසටහන කඩිනමින් ඉදිරියට ගෙන යාමට ඒ වගකීම නැවත වතාවක් මා වෙත ලැබීම ගැන මම සතුටු වෙනවා.
අද කැබිනට් මණ්ඩලයේදී අතුරු අයවැයට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. යලි හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා. අපි දැන් කෙටි කාලීන අතුරු සම්මත ගිණුමක් අද සම්මත වුණා. ඉතින් ඒ තුලින් මාස 4කට අවශ්‍ය අයවැය වැඩපිළිවෙල අපි සම්පූර්ණ කරනවා. ඉතින් ඒක හෙට දින පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා. ඊන් පසුව අපි මුළු අවුරුද්දටම අවශ්‍ය වූ අයවැය මාර්තු මාසෙට වෙන්න කලින් අපි නැවත වාරයක් සම්මත කරගන්නට අදහස් කරනවා. අනිවාර්යෙන්ම අපි එකතුව යන්නයි ලැස් වෙන්නේ. නාදීපතුමා කීප දෙනෙක්ට අමාත්‍යාංශ දීලා නැහැ. මේ සම්බන්ධව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතිනවා. මම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් යථා කාලෙදී වෙනස්කම් කීපයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා සමහර කට්ටියට වැඩිපුර අමාත්‍යාංශ දීලා තියෙනවා. මේ කට්ටිය එනකන් ඊට පස්සේ දැන් මට හතරක් තියෙනවා. එක එකක් දෙන්න ඕන කාටද? අද කරේ විශේෂයෙන්ම වෝට් ඔෆ් අකවුන්ට් එක. එහෙම නැත්නම් අපේ මේ අවුරුද්දේ පඩි ගෙවන්න රාජ්‍ය නිලධාරීන්ගේ මේ සම්බන්ධයෙන් කැබිනට් සාකච්ඡාවක් ඉදරයි තිබ්බේ. ඇමතිකම් වලින් ප්‍රශ්නයක් තියෙනවා කියලා කතාවකුත් ආවද? දැනට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම විශ්වාස කරනවා ජමාත් ජනාධිපතිතුමත් එක්කලා අපිට ඉදිරිව වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් කියලා. ගේ ඉලක්කය මේ වතුකර ජනතාවට ගෙවලා දාන්න. මේ ඒකම අම්මුණ මට. ඒක අම්මුණ ඒක මට සතුටේ මම බාරගත්තා. මට මගේ තිබිච්ච කාන්තා ළමා කටයුතු ඇතුළුව වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශය ලැබුණා. ඉතින් මට ගොඩාක් අපේ තාක්ෂය තුල අපේ දිස්ත්‍රික්කය තුල අනිකුත් දිස්ත්‍රික්ක තුල විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ජනතාව දුගී භවී නිදහස් කර ගැනීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලැබෙන වසරේදී නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. උත්සවය පැවැත්වුණේ අනුරාධපුරයේදී. ග්‍රාම සේවා වසම් දහසක ජීවනෝපාය සහ යටතල පහසුකම් බලගැන්වීම සඳහා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ මේ වන විට රුපියල් ලක්ෂ දසදහසක මුදලක් වැය කර තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථික පුනරුද්ධයක් අපේක්ෂාවෙන් ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් අද දිවයින පුරා ආරම්භ කෙරුණා. අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක වනවා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සංවිධානගත වූ ග්‍රාම සේවා වසම් දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ක්‍රියාත්මකයි. ලබන වසර වන විට මෙය ග්‍රාම ශක්ති සමිති සහ සමාගම් 4000ක් දක්වා ඉහළ නැන්වීම අපේක්ෂාවයි. අනුරාධපුරයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඒ ජාතික වශයෙන් ගෙනියන වැඩපිළිවෙළට සමගාමීව මූලික වශයෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධනය තමාගේ ස්වශක්තිය තුළ තමාගේ ශක්තියෙන් තමන් වෙනුවෙන් කැප වෙලා රට වෙනුවෙන් කරන සේවයක් වගේම තමන්ටත් එහි ප්‍රතිලාභය ඉතා පැහැදිලිව ලැබෙන ව්‍යාපාරයක් ග්‍රාම ශක්ති ව්‍යාපාරය කියලා කියන්නේ. ව්‍යවසායකින් විදිහට මේට එක්වෙන ආත්ම ධෛර්යය සහ ආත්ම ශක්තිය තිබෙන අයට තමයි මෙහි ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තිබෙන්නේ. වර්ෂ අවසානයේ මේ කරන දිරිගැන්වීම උනන්දු කිරීම වගේම දීප ව්‍යාප්තව අපි ජනවාරි මාසයේ මේ වැඩසටහන තවත් අලුත් මුහුණුවරකින් මේ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ජනවාරි මාසයේ 23-30 සතිය ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ග්‍රාම ශක්ති සතියක් වශයෙන් අපි රජයේ ප්‍රකාශයට පත් කරනවා. මේ සඳහා ජනතාවගේ වැඩි පෙළ ගැස්වීම තුළ ඔවුන් ස්වශක්තිය තුළ ගොඩනැගෙන්න රජයක් විදියට ගන්නා වූ වැඩසටහන වඩාත් ශක්තිමත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. උතුරු මැද පළාතේ ග්‍රාම ශක්ති ජනතා සමාගම් සහ පෞද්ගලික සමාගම් අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා. ඒ ග්‍රාම ශක්ති ජනතා සමාගම් සිදු කරන නිෂ්පාදන මිලදී ගැනීමට අදාළවයි. ග්‍රාම ශක්ති ජනතා සමිති සඳහා තවත් ප්‍රතිපාදන ලබා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මැති ඇමතුරුන් ඇතුළු පෙරසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන අනුරාධපුර පළුගස්සව ආසිරිගම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකටද ජනාධිපතිතුමා එක් වුණා. අඩු ආදායම් ලාභීන් ජීවත්වන මෙම ගම්මානයේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය ජනාධිපතිතුමා විමසා බැලුවා. ඒක හැබැයි බලන්න ඕනේ කොහොමද දෙන්නේ කියලා. මේ දිගටම රජයේ ගොඩනැගිල්ලක් විදිහට යන්න ඕනේ. මේගොල්ලන්ට මේ ශ්‍රාන්තිකයන් කරනවා විතරක් පාවිච්චි කරන්න පුළුවන් එකම හදන්න. අනතුරුව ආසිරිකම ඉසපතනාරාම විහාරස්ථානයේදී ග්‍රාම ශක්ති නියෝජිතයන් සහ ප්‍රදේශීය ජනතාව සමග හමුවකටද ජනාධිපතිතුමා එක් වුණා. එහිදී ඉදිරිපත් වූ ජනතා ගැටළු වලට විසඳුම් ලබා දෙමින් අවශ්‍ය සංවර්ධන කාර්යයන් සිදු කිරීමට රුපියල් 150ක මුදලක් ලබන සතියේ වන විට ලබා දීමට ක්‍රියා කරන බවද ජනාධිපතිතුමා පැවසුවා.
ප්‍රදේශයේ පාසල් හා නිවාස ගැටලුව පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය මෙහිදී යොමු වුණා. මෙම ගැටලුවලට ලබා දුන් විසඳුම් ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රගතිය සොයා බැලීමට නැවත මෙම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය කිරින්ද ප්‍රදේශයේදී පැවැත්ුණා. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ශ්‍රී සාරානන්ද මාවත රුපියල් ලක්ෂ 10ක වේදමින් සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරුණා. ගාලු දිස්ත්‍රික් ග්‍රාම ශක්ති වැඩසටහන කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මකුළුව ග්‍රාම නිලධාරී වසමේදී ආරම්භ කෙරුණා. වර්ෂා කාලයේදී ජලය බැස නොයාම හේතුවෙන් ගැටළු මත වූ ඇලමාර්ගයක් සංවර්ධනය කිරීමයි මෙම ව්‍යාපෘතියේදී සිදුවන්නේ. ග්‍රාම ශක්ති කොළඹ දිස්ත්‍රික් වැඩසටහන කඩුවෙල කොරතොට පුවක්ගහදෙනිය වෙල්ලායේ දිසිදු කෙරුණා. එම වෙල්ලායේ පුරන් කුඹුරු අස්වැද්දීම මේ යටතේ සිදු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද සියරාජකාරී ආරම්භ කළා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස යළිපත් වූ මංගල සමරවීර මහතා එම අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ලෝක වෙළඳපළේ ඉන්ධන මිල පිළිබඳ සලකා බලා ඉන්ධන මිල තවදුරටත් අඩු කරන්නේද යන්න පිළිබඳ හෙට දිනේ ප්‍රකාශයක් කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. අපේ මිල සූත්‍රය නිසා මහින්ද රාජපක්ෂ මහතාත් ඒ මිල සූත්‍රය ප්‍රයෝජනයට අරගෙන විශේෂයෙන්ම මේ වෙනකොට පහත යමින් තියෙන ලෝක ඉන්ධන මිල ප්‍රයෝජනයට අරගෙන යම් යම් සහන දුන්නා. අපි හෙට වෙනකොට ඒ සම්බන්ධයෙන් අලුත් තත්ත්වයක් සැලකිල්ලට අරගෙන තවත් ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුවෙයිද වැඩුවෙයිද කියලා බලන්නේ මිල සූත්‍රය හරහා. අනිවාර්යයෙන්ම. මොකද ඒක තමයි රටට අවශ්‍ය. වැඩි වෙන කොට ජනතාව වැඩියෙන් ගෙවන්නත් අඩු වෙනකොට ජනතාව අඩුවෙන් ගෙවන එක තමයි ලෝකයේ පිළිගත් සම්ප්‍රදාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට උත්සාහී නියෝගයක් දුන්නා ඉන්ධන මිල අඩු කරන්නයි කියලා ලෝක තෙල් මිලත් එක්ක සංසන්දනය කළා. එහෙම කරේවත් නමුත් අපි ඉතා සාධාරණ ක්‍රමයක් මේ ක්‍රමයේ යටතේ ඉදිරියේදී ජනතාවට සහන රාශියක් ලැබෙන බවට මට කියන්න පුළුවන්. නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස පත් කළ සජිත් ප්‍රේමදාස මහතා බත්තර මුල්ල සෙත් සිරිපාය පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. අමාත්‍යවරයා රාජකාරී ආරම්භ කළ අවස්ථාවේදී මහා සංඝරත්නය ආශිර්වාදය පළ කළා. වැඩබර ගැනීමෙන් පසුව අමාත්‍යවරයාගේ ප්‍රථම කාර්ය වූයේ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයාගේ ඉදිරි කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10ක් පිරිනැමීමයි. අනතුරුව අමාත්‍යවරයා සභාව ඇමතූවා. වැඩ භාර ගන්න අවස්ථාවේදී අපි මේ කරන ක්‍රියාවලිය තුළින් අමාත්‍යංශයේ වැඩ පිළිවෙල පිළිබඳවත් ඔබතුමන්ලාට ඇස් දෙකට පේන, හදවතට දැනෙන, කන්වලට ඇහෙන ඉතාමත්ම ශක්තිමත් සංවර්ධන රටාවක් ඔබලාට පෙනෙයි ඉදිරි කාලයේදී. ඒ වගේම ඉදිරි කාලවකවානුව තුළදී අපේ සීලම නිලධාරිතුමන්ලාගේ කැපවීමෙන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපි උදේ 8:00 සිට සවස 4:00 වෙනකන් නෙවෙයි හැමෝම ලෑස්ති වෙන්න නිදි මරලා පැය 24ම වැඩ කරන්නේ. අනිවාර්යෙන්ම අපේ අමාත්‍යංශයේ ෂිෆ්ට් ක්‍රමයට වැඩ කරනවා. නොනිදන අමාත්‍යංශයක් බවට පත් කරනවා. තව මම හිතන්නේ මාස 10ක් විතර කාලයක් තමයි තියෙන්නේ ජනාධිපතිවරණයකට පෙර. හැබැයි ඉතින් මාස 10ක කාලෙක හැමෝම ලෑස්ති වෙන්න අවුරුදු 10ක වැඩ කරන්නේ. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද අද සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙම කටයුතු සිදු කෙරුණා. අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවන බවයි. අපි හිතනවා මේ මීට වඩා හොඳ ගමනක් අපිට අද ඉඳලා යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අනාගත සැලසුම් සම්බන්ධව අපිට අභියෝග ගොඩක් තියෙනවා. ප්‍රථම අභියෝගය තමයි තේ කර්මාන්තය ඇතුළත තිබෙන පඩි කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය. ඒකට දැන් මම මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. හාම්පුතුන්ගේ සංගමයත් එක්ක සාකච්ඡා කරලා හැකි ඉක්මනින් සාධාරණ විසඳුමකට එන්න මා බලාපොරොත්තු වෙනවා. අපේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම අපේ පක්ෂයේ ජයග්‍රාහි මාවතකට මාස 3-4කින් යොමු කරන්න මාත් අකිල විරාජ් මැතිතුමත් පක්ෂයේ අනෙකුත් තරුණ නායකයන් කැපී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන්ට මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුර ලබා දීම සම්බන්ධයෙන්ද නවීන් දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා.
ඉතින් මම හිතන්නේ මේ කැබිනට් ඇමතිකම් 28කට අද දියුරුන් දුන්නා කැබිනට් ඇමතිවරු. ඒ වගේම අපි ජනාධිපතිතුමාත් එක්ක ඊයේ රෑ සාකච්ඡා කරා. අපි හිතනවා රංගේ බණ්ඩාරි මැතිතුමාටත් සරත් ෆොන්සේක මැතිතුමාටත් ඇමතිකම් අනාගතයේ ලැබෙයි කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැපකිරීම කර විජිතමුණි සොයිස මැතිතුමාත්, ලක්ෂ්මන් සිනරත්න මැතිතුමාත්, ඉන්දික බණ්ඩාරනායක මැතිතුමාටත් ඇමතිකම් ලැබෙයි කියලා අපි හිතනවා. ලබන වසරේ මුල් මාස 4 රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුමක් කැබිනට් මණ්ඩලය අනුමත කළා. එම යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. 2019 වර්ෂයේ ජනවාරි පළවෙනිදා සිට මාස 4ක් සඳහා වන අතුරු සම්මත ගිණුම යටතේ රජයේ සේවාවන්ට අදාළ වියදම් සංවිතිය සහ අදාළ ණය ගෙවීම සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ අනුව කැබිනට් මණ්ඩලය මුළු මුදල රුපියල් බිලියන 1765ක් සඳහා අනුමැතිය ලබා දුන්නා. ජනාධිපතිතුමා විදේශගත වීමෙන් පසුව ලංකාවට පැමිණියට පස්සේ අනෙක් අමාත්‍යාංශ දිවුරුන් දිය යුතු අමාත්‍යවරු සඳහා දිවුරුන් දීමට නියමිතව තිබෙනවා. හෙට දවසේ පාර්ලිමේන්තුවේ රැස් වෙලා පාර්ලිමේන්තුවේදී මේ ගිණුම මහජනතාව වෙනුවෙන් හදිසියේ සම්මත කර ගැනීම සිදු කළ යුතුව තිබෙනවා. තවත් මහජන නියෝජිතින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. පෞගිය කාලේ චණ්ඩි වගේ ගිහිල්ලා පොහොට්ටුවේ සමාජිකවත් ගත්ත වීරයෝ ටික අතේ පත්තු වෙන බොරු කියනවා. දැන් මෙච්චර කල් ඒගොල්ලෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවේ ඒගොල්ලන්ගේ පොහොට්ටුවේ මේ පිටිපස්ස දර්ශනයක් තියාගෙන තමයි මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවේ. දැන් ඊයේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා අර පොහොට්ටුවේ තියෙන පිටිපසු දර්ශනය ඒක උඩ කළු රෙද්දක් දාලා මීඩියා කොන්ෆරන්ස් එක තියෙනවා නෑ නෑ අපි මේ පොහොට්ටුව නෙමෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන මන්ත්‍රීවරුන්ට ඇමති දූර ලබා දීමේදී අත්සන් කරන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. ඩබල් ස්ටෑන්ඩඩ් තියෙන්න බෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායක ධූරයේ දරනකොට එතුමාට පොහොට්ටුවේ සමාජිකත්වය අරගෙන විපක්ෂ නායකයේ දරන ධූරේ දරන්න බෑ. එහෙමනම් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ගත් තීරණය විපක්ෂ නායකවරයාටත් අදාළ විය යුතු වෙනවා. එනිසා තමයි අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මාස දෙක කාලයක් තුල ඒ සිලෙක් කමිටියෙන් වාර්තාවක් සපයලා ඒ වාර්තාවට අනුව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට මන්ත්‍රී ධූරයේ දැරිය හැකිද කියන එක සොයා බලන්නත් එතුමා දැන් ඉන්න පොහොට්ටුවේ සමාජිකත්වයේ අනුව එතුමාට පාර්ලිමේන්තුවේ නීතිවලට අනුව එතුමාට විපක්ෂ නායක ධූරයේ දැරිය හැකිදයි කියන එකත් සොයා බලා වාර්තා කරන්න තමයි අපිම කතානායකතුමාගෙන් ඉල්ලුවේ. නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙවරුන් දීම ලබන 25 වන විට අවසන් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. නියෝජ්‍ය අමාත්‍යකම් දියුරුම් දීම සම්බන්ධව තව නිශ්චිත දිනයක් නැතත් මම හිතන්නේ 25 වෙනිදාට පෙර ගොඩක් වෙලාවට නියෝජ්‍ය අමාත්‍යකම් රාජ්‍ය අමාත්‍යකම් ඉතුරු අමාත්‍යකම් දියුරුම් දීම සිදු වෙයි. විශේෂයෙන් හෙට දින පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් අනුමත කරනවා. ඉදිරි වසර සඳහා කඩිනමින් මේ මුදල් වෙන් කිරීම අමාත්‍යාංශවලට කරන්න ඕන නිසා ඊටාම කෙටි මොහොතක් රැස් වෙලා ඒ ගිණුම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වූ මාධ්‍ය හමුවක් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් කරලා තිබෙන ලේකම්වරයා විසින් ලිපි ශීර්ෂයේ කතානායකතුමාට දැනුම් දීලා තිබෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් උපක්ෂේත වෙන දේශපාලන පක්ෂ අතරින් වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් තිබෙන පක්ෂය හැටියට කතානායකතුමා ප්‍රකාශ කළා. ඉවරයි දැන් ඒක. දැන් ආණ්ඩුවක් හදාගෙන තිනෝ. ඒ ආණ්ඩුව ජනතා හිතවාදී හැටියට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල පවත්වාගෙන යනවා. 101ක තිබ්බ එකේ 97 වුණායි තව එක්කෙනෙක් දෙන්නෙක් යනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි එහෙම ගියා. අද අපි එකට යන්න පුළුවන් වමේ ව්‍යාපාරය එකතු කරලා තියෙනවා. මංගල සමර වීර මහතා මුදල් අමාත්‍ය ධූරයට පත්වීම ගැන අපි තරමක් සතුටු වෙනවා. මොකද වෙන්ට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට යම්කිසි දායකත්වයක් එතුමා සපයයි කියලා අපි විශ්වාස කරනවා. මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට ඉතා විශාල ආර්ථික අභියෝගයක් තියෙනවා. ජනතාවාදී රටේ නිෂ්පාදනය වැඩි කරන, ආදායම වැඩි කරන, රට සංවර්ධනය කරන යෝජනා ක්‍රම ඉදිරියට තල්ලු කරන්නට මේ කෙටි කාලයේදී එතුමල්ලට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
රට තුල දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. කළුතර පැවති උත්සවයකින් අනතුරුවයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. දැන් දින කීපයකට කලින් අපේ රටේ අගමැතිවරු දෙන්නයි. දැන් විපක්ෂ නායකවරු දෙන්නේ කියලා කියනවා. තිබුණේ අගමැති පොරේ. දැන් විපක්ෂ නායක පොරේ. මිනිස්සුන්ට මේවෙන් වැඩක් නැහැ. ඒ හින්දා අපි දැන්වත් දේශපාලන ප්‍රතිසංස්කරණ වලට යන්න ඕනේ මේ රට. ඒකට අපිට අලුත් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. බොරුවට මේ හැමතැනම කෑලි කෑලි පැච් දාන එක නෙමෙයි කරන්නට ඕනේ. අලුත් ව්‍යවස්ථාවකට යන්න. අපේ ව්‍යවස්ථාව හැල්ලු වෙලා බාල් වෙලා ඉවරයි. ඒකට මේ විධායක ජනාධිපති ධුරේ තියෙනවද නැද්ද කියලා එතකොට ජනතාව තීරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ලබන මාස පළමු දාතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ පුද්ගලයෙකුට පහර දීමේ චෝදනා මතයි. අදාළ පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සහ තවත් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පසුගිය 16 වනදා ගොඩකවල නගරයේදී මෙම පහර දීම සිදු වී ඇති බව සඳහන්. සැකකරුවන් අද පෙරවරුවේ ගොඩකවල පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ඒ අනුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාස පළමු වනදාතේ ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ITN මාධ්‍ය ජාලයේ නව සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත්කර සිටිනවා. තිලකා ජයසුන්දර මහත්මිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සංවර්ධන හා සැලසුම් ලෙසයි කටයුතු කරමින් සිටින්නේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇය මීට පෙර රාජ්‍ය ආයතන රසක සහකාර ලේකම් අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජෙනරාල් අතිරේක ලේකම් යන ධුරයන්ී කටයුතු කර තිබෙනවා. වනිතා කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ජයසුන්දර මහත්මිය දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් දිනාගත් අධ්‍යක්ෂ බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්. ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරමින් එම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට ඇයට හැකි වුණා. ජාතික පලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේද ආසියානු පලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙසද ඇය කටයුතු කර තිබෙනවා. ජපානයේ ටෝකියෝ නුවර ආසියානු පලදායිතා සංවිධානයේ වසර 56ක ඉතිහාසයේ ප්‍රථම වරට ජපාන් ජාතිකයෙකු නොවන පළමු අධ්‍යක්ෂවරිය වන්නේද තිලකා ජයසුන්දර මහත්මියයි. ජයසුන්දර මහත්මිය වරලත් ගණකාධිකාරණයකද වනවා. මීට පෙරද ඇය ITN මාධ්‍ය ජාලයේ සභාපතිනිය ලෙස කටයුතු කළා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk